ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපි බලමින් යන්නේ ලූක් සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ 13 වෙනි පදයේ යේසුස් වහන්සේගේ ආඥාව සම්බන්ධව. අද දවසේ අපි මතක් කරගන්න යන්නේ යේසුස් වහන්සේ ආඥාව වැදගත් යයි සලකන කොට උන්වහන්සේගෙන් තවත් ඉගෙන ගන්න තියෙන වැදගත් කාරණාවල්. ඒක තමයි උන්වහන්සේ වැදගත් කියලා සැලකුවේ පියාණන් වහන්සේගේ තීරණය. ආඥාවේදී අපි යම් තීරණ ගැනීම සම්බන්ධව අපි ආඥා කරනවා නම් මගේ සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේට මේ රාත්‍රියක් මුළුල්ලේ ආඥා කරන්න අවශ්‍යතාවයේ තිබුණේ ඇයි? යේසුස් වහන්සේ 100%ක් මිනිසෙක් හැටියට. මොකද උන්වහන්සේ වැදගත් කියලා සැලකුවේ පියාණන්ගේ තීරණය. තමන්ගේ තීරණේ වැදගත් කියලා සලකනවා නම් අපි අපේ තීරණ වැදගත් කියලා සලකනවා නම් අපිට එච්චර මේ ආඥා කරන්න ඕනේ නැහැ. ඒක නිමින්ද සත්‍යතාවය. හැබැයි අපි ආඥාව වැදගත් කියලා සලකනවනම්, අපි පියාණන් වහන්සේගේ තීරණේ වැදගත් කියලා සලකනවනම්, අපි ඒකට ගෞරවය කරනවා. ඔබයි මමයි ආඥාවේදී වැදගත් කියලා සලකන්නේ පියාණන් වහන්සේගේ තීරණේද නැත්නම් අපේ තීරණද? මගේ සහෝදරය සහෝදරිය, මෙතන තමයි යේසුස් වහන්සේ අපිට කොයිතරම් අලංකාර පාඩමක් උගන්වනවද. උන්වහන්සේට රාත්‍රියක් මුළුල්ලේ ආඥා කරන්න තිබුණා. පිළිතුර එනකන් උන්වහන්සේ ආඥා කළා. පියාණන් වහන්සේගේ තීරණය සම්බන්ධව උන්වහන්සේ දිගටම ආඥා කරා. අපිට ජීවිතේ සමහර කාරණාවල් සම්බන්ධව කොයිතරම් කාලයක් ආඥා කරන්න තියෙනවද? සමහර තීරණ ගැනීමට ඉස්සෙල්ලා කොයිතරම් කාලයක් ආඥා කරන්න? ඒ එහෙම ආඥා කරන්න ඕන වෙන්නේ අපි උන්වහන්සේගේ තීරණේ වැදගත් කියලා සලකනවා නම් විතරයි. උන්වහන්සේගේ පිළිතුර එනකම්ම ඔබගේ නැත්නම් මගේ තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒක තමයි ආඥාවෙන් අපිට උන්වහන්සේට දෙන්න පුළුවන් ගෞරවය. නැත්නම් මොකටද අපි ආඥා කරන්නේ? සමහර අය ආඥා කරනවා, යාඥා කරලා ඒ තීරණේ එන්නේ ඉස්සල්ලා තමන් කැමති දේ කරනවා. හැබැයි යේසුස් වහන්සේම කරේ නැහැ. යේසුස් වහන්සේ යාඥා කරා, පිළිතුර එනකන් යාඥා කළා. පිළිතුර නැත්තම් දෙවියන් වහන්සේගේ තීරණය වැදගත් කියලා යේසුස් වහන්සේ සැලකුවා. ඉතින් ඔබයි මමයි පියාණන් වහන්සේගේ තීරණය වැදගත් කියලා සලකනවා නම් පිළිතුර එනකම්ම උන්වහන්සේට යාඥා කරන්න. තීරණවලදී, විශේෂ තීරණවලදී, අනිත් දේවල් වලදීත් එසේමයි. හැබැයි විශේෂ තීරණ ගන්නකොට පිළිතුරු එනකම්ම ඒ තීරණේ වැදගත් කියලා සලකමින් යාඥා කරමු අපි. ඔබට ජෙසුපීටයි, සුබ දවසක්.